අයිබවන් මදේ බර්ටි ටිෂු ජනල් එකත් එක්කතුන ඔයාලවද තාදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම යන්නේ ෂර්ට් කේක් එකක් කොහොමද ෆොන්ඩන්ට් වලින් කවර් කරන්න කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයාලට හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට එහෙම නැත්නම් පුතාගේ බර්ත්ඩේ එකට මේ කේක් එක ලස්සනට හදා ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයක් වුණත් පටන් ගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මම මේ විදියට අඟල් 10 7 කේක් ට්‍රේ එකේ කේක් එකක් බේක් කරගෙන තියෙනවා. ඒ වගේම වටේ එක ගානට කපලා ලස්සනට හදාගන්න. ඉතින් අද මම මේක ෆොන්ඩන්ට් වලින් කවර් කරගන්න විතරයි ඔයාලට කියලා දෙන්නේ. ෆොන්ඩන්ට් හදාගන්න වීඩියෝ එක සහ කේක් හදාගන්න වීඩියෝස් මම වෙනම කරලා තියෙනවා. ඒ ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්නම් ඔයාලා බලන්න. ඉතින් ඊට පස්සේ මම කේක් එක මේ විදියට ට්‍රේ එක උඩින් තියාගෙන ෆොන්ඩන්ට් වලින් කවර් කරගන්න තමයි යන්නේ. ඉතින් මමගේ ෆොන්ඩන්ට් ටික අරගෙන මේ විදියට සුදු පාට ටිකක් වෙනම අරන් තියා ගන්නවා කලර් මික්ස් කරන්න නැතිව. ඉතින් ටිකකට මම මේ විදියට කලර්ස් දාගෙන තියෙනවා. අද මම මේස හැන්දකින් තමයි ෆොන්ඩන්ට් හදාගෙන තියෙන්නේ, මේස හැන්දේ පරිමාවෙන්. ඉතින් ෆොන්ඩන්ට් අයිසින් එක බලපු අය දන්නවා දැන් ඒ කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඊපස්සේ මේ විදියට ෆොන්ඩන්ට් මැට් එකට අයිසින් සුගර් ටිකක් දාලා ඔයාලට පුළුවන් මේක ෆ්ලැට් කරලා මේ විදියට තුනී කරගන්න. මේ විදියට තුනී කරගෙන අපි කේක් එක කවර් කරගනිමු. ඉතින් මේ විදියට හොඳට සොෆ්ට්ව අයිසින් එක තියෙන්න ඕනේ, හරියටම හදාගෙන තියෙන්න ඕනේ. ඉතින් මම ඔයාලට ෆොන්ඩන්ට් වීඩියෝ එකදී කොහොමද හදාගන්නේ කියලා හරියටම කියලා දුන්නා. මේ වීඩියෝ එක බලන්න. වටේටම තුනී කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් කේක් එක අරගෙන මේ විදියට මැනලා බලන්න කොච්චර ප්‍රමාණයකට අපි මේක තුනී කරගන්න අවශ්‍යද කියලා. දිග පළල මැනලා මේ විදියට බලන්න අපි අවශ්‍ය ප්‍රමාණයට තුනී කරගෙනද කියලා. ඉතින් පස්සේ වැඩි කොටස් තියෙනවනම් මේ විදිහට කපලා ඉවත් කරගන්න පුළුවන්. ඉවත් කරගෙන මේ විදියට අත උඩට වාගේ ෆොන්ඩන්ට් ටික දාගන්න. දාගෙන මේ විදියට කේක් එක උඩට දාගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අතින් තද කරලා කේක් එකේ ෂේප් එක එන්න ඔයා මේක තද කරලා වටේම හදාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ විදියට වැඩි කොටස් ඔයාට පුළුවන් පියක ආධාරයෙන් කපලා ඉවත් කරගන්න. මේ විදියට වටේම වැඩිපුර තියෙන කොටස කපලා ඉවත් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ බ්‍රෂ් එකක් පාවිච්චි කරලා වතුර ටිකක් ගාලා ඇතුල් පැත්තෙන් මේ විදිහට අලව ගන්න වටේටම. ඉතින් ඊට පස්සේ අපි ෂර්ට් එකේ කොලර් එක හදාගන්න තමයි යන්නේ. මම ඊට පස්සේ මේ විදිහට ඉතුරු වෙච්ච කොන් කැපිලා ගියපු මගේ ෆොන්ඩන්ට් ටික අරගෙන මේ විදිහට හොඳට තදට අතින් මේ විදිහට පොඩි කර කර හොඳට සොෆ්ට් වෙනකන් ආයෙත් මේ විදිහට අනා ගන්නවා. මේ විදිහට බෝලයක් වෙනකන් හොඳට අනා ගන්න. ඉතින් මේ විදියට අපි අර එකතු කරගත්ත පාරවල් නැති වෙනකම්ම අනාගෙන මේ විදියට ඔයාලට පුළුවන් අතින් පොඩ්ඩක් රොටියක් වගේ ෆ්ලැට් කරගන්න. ෆ්ලැට් කරගෙන අයිසින් සුගර් පොඩ්ඩක් ඔයාගේ ෆොන්ඩන් මැට් එකට දාගෙන මේ විදියට තුනී කරගන්න. මොකද එහෙම නැත්නම් අපිට ගලවන්න අපහසු වෙනවා මැට් එකේ ඇලෙන නිසා. මේ විදියට තද කරලා තුනී කරද්දි මැට් එකේ ඇලෙන්න බලනවා. ඉතින් ඊට පස්සේ මේ විදියට හොඳට තුනී කරගන්න. ඉතින් ඒ විදියට තුනී කරගෙන ඔයා ඔයාට අවශ්‍ය දිග ප්‍රමාණය මැන ගන්න. ඔයාගේ කේක් එකේ ප්‍රමාණය මත ඒක වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේ විදියට ඔයාගේ ෂර්ට් එකට ගැළපෙන ප්‍රමාණයට රූලර් එකක් පාවිච්චි කරලා ෂර්ට් එකේ කොලර් එක කපා ගන්න. ඉතින් මේ විදියට කොලර් එකේ ෂේප් එක ඔයා දන්නවා මේ විදියට පොඩ්ඩක් ඇද කරලා කපා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට අරගෙන කේක් එක උඩින් මේක ලස්සනට තියාගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදියට කොලයක් අපි තියාගන්නකොට මෙන්න මේ විදිහට අතුල් පැත්තට හරවල තමයි තියාගන්න ඕනේ. මොකද හරිම ෂර්ට් කොලයකේ හැඩය එන්නේ මේ විදිහට තියාගත්තම. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට උස් කරලා උඩ හරිය මේ විදියට හදා ගන්න අතින්. මේ විදියට හදාගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට ටිකක් ආයෙත් තුනී කරගෙන අපේ ෂර්ට් එකේ ඉස්සරහා විවරය තියෙන පටිය හදාගන්න තමයි යන්නේ. ඉතින් ඒකට මේ විදියට මම පටියක් කපාගත්තා. ඉතින් පස්සේ පටිය මම මෙන්න මේ විදියට සිදුරු තියාගන්නවා. අපි ඔයා දන්නවා ෂර්ට් එකක අනිවාර්යයෙන්ම දෙපැත්ත මහලා තියෙනවා. ඉතින් මේ මහුම් පාරවල් තමයි මම මේ විදියට ඩොට් තියාගන්නේ.
එතකොට මේ විදිහට රූලර් එකක් තියාගෙන කෙලිව එක හදාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අතින් වුණත් මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ටූල් එකක් නැත්නම් ඔයාට ඉරටුවක් වුණත් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට කලින් වගේම අපිට පුළුවන් වතුර පොඩ්ඩක් ගාලා මේක මේ විදිහට ෂර්ට් එකේ මැදට තියලා අලව ගන්න. වතුර ගොඩාක් ගා ගන්න එපා, පොඩි ප්‍රමාණයක් පටිය දිගට ගා ගන්න. ගාගෙන මේක අලව ගන්න. කොළයක හරි මැදට තමයි මේක තියාගන්න ඕනේ. ඊට පස්සේ වැඩි කොටස කපලා ඉවත් කරන්න. ඊට පස්සේ නැවතත් ඉතිරි කොටස් ටික අර කලින් වගේම මේ විදිහට එකතු කරලා අරගෙන මම ඒ ටික මේ විදිහට පොඩ්ඩක් නීට් කරගෙන මේක තුනී කරගන්න තමයි යන්නේ. ඉතින් ඒ විදිහට තුනී කරගෙන ඔයාලට පුළුවන් අධික ෂර්ට් එකක් හදනව නම් අත් දෙකක් දාගන්න. අද මම අත් කොට ෂර්ට් එකක් තමයි හදාගන්නේ. ඊට පස්සේදී ඒ වගේම ඔයාලට පුළුවන් ෂර්ට් එකට අවශ්‍ය පොකට් එක උනත් මේකෙන් හදාගන්න. ඉතින් මම මේ විදිහට තුනී කරලා පොකට් එක මේ විදිහට කපා ගන්නවා. ඉතින් ඔයාගේ ෂර්ට් එකේ, ඒ කියන්නේ ඔයාගේ කේක් එකේ සයිස් එක මත ගැලපෙන්න පොකට් එක කපා ගන්න. මේ විදිහට කොටුවක් කපාගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් යටින් පොඩ්ඩක් මේක මේ විදිහට පොකට් එකේ හැඩය හදාගන්න. ඉතින් පස්සේ අර අපි කලින් අපේ කාදු බොත්තම් කාදු පටියේ මහගත්තා වගේම මේ විදියට ඩොට්ස් තියලා මැහුම් පාරවල් හදාගන්න. ඉතින් එතකොට තමයි හරියම රියල් ෂර්ට් එකක හැඩය එන්නේ මෙන්න මේ වගේ දේවල් වලින්. මේ විදියට වටේටම ඩොට්ස් තියාගන්නවා. ඉතින් පස්සේ එතනත් මම වතුර පොඩ්ඩක් ගාගෙන මේ විදිහට අලව ගන්නවා. ඊට පස්සේ නැවතත් මම මේ විදියට ඉතිරි වෙච්ච ටිකක් අරගෙන තුනී කරගෙන වටේ ෆ්‍රේම් එකක් දාගෙන යන්න තමයි හදන්නේ. කේක් එකේ යට නීට් බවක් ලැබෙන්න නම් අනිවාර්යෙන් අපි විතර දාගන්න ඕනේ. මම මේ විදියට පටි කපා ගන්නවා. ඔයාලට පුළුවන් මේ පටි ටික රෝල් කරලා පටි දෙකක් එකට එකතු කරලා සාමාන්‍යයෙන් කොණ්ඩයක් ගොතනවා වගේ ඒ විදියට ගොතලා දාගන්න උනත් මම අද කරන්නේ මේ විදියට පටිය මෙන්න මේ විදියට අතින් රෝල් කරමින් වටේට දාගන්නවා. ඔයා කැමති ආකාරයට බෝල ගුලි කරලා ඒ වගේ ඕනම හැඩයක් මේ විදිහට වටේට දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට එක පටියක් ඉවරුනාම අනිත් පටියත් එතෙන්ටම සම්බන්ධ කරගන්න. කරගෙන මේ විදිහට වටේටම රෝල් කරලා දාගන්න. දැන් අපිට තියෙන්නේ බටන් ටික දාගන්න. ඉතින් ඒකට මම මේ විදියට කළු පාට අපි අර ඉතිරි කරගත්ත සුදු පාට ෆොන්ඩන්ට් ගොලියට මික්ස් කරගත්තා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මොනහරි ටූල් එකක් පාවිච්චි කරලා මේ වගේ පොඩි රවුම් කපා ගන්න. මේ විදියට බටන් එකට අවශ්‍ය ප්‍රමාණයට මොනහරි ටූල් එකක් පාවිච්චි කරලා බටන් කපා ගන්න. ඉතින් මේ විදියට කපාගත්ත බටන් වල මේ විදියට සිදුරු හතරක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදියට බටන් එක තියාගන්න. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මේ විදියට හැපි බර්ත්ඩේ කියලා අකුරු කපලා තියාගන්න. ඉතින් මේ විදියට අකුරු කපන ඒවා කේක් බඩු විකුණන ෂොප් වල ගන්න තියෙනවා. ඒ විදියට ඉතින් අරගෙන කපාලා තියාගන්න. ඉතින් ඒ වගේම මෙතන ඔයාලට අවශ්‍ය නම ගහගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයත් ලස්සන ෆොන්ඩන් කේක් එකක් ගෙදරදීම හදාගන්න. ලොකු මුදලක් දීලා එළියෙන් ගන්නවට වඩා ඔයාගේ ඇතින්ම හදලා වගේ ආදරණීයන් පුදුම කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න. ආයෙත් හමු වෙමු. මම ඉෂූ.